Sagan. Hello everyone, kya pyar na gaya tha ne ab hamara producer ka pehla in now bas pe gaya tha video ka kya Adobe Photoshop episode leke 10 hai itne 10 wen episode ka wala danna ko pat idda hawa sahay wen ko wala danna varim Photoshop course ya kani varim course ek episode ek ena gela ithin wala danna wal balai ni inda ithin api meke di katha karanne sketch art kela kena owata onama photo ekak sketch ekak widira harawa ganna puluwa pencil art ekak naththam athin adder ekak widira harawa ganna puluwan kramayak kena ithin api balamu kohomada meka hadanne ඉතින් මම දැන්වත් ෆොටෝස් දෙකක් ලෑස්ති කරගෙන තියෙනවා මම මේ දෙක ඕපන් කරගන්නම් මම මේ දෙක මේ විදිහට ඕපන් කරගන්නම් මේකට ඉතින් මං ගාව තියෙනවා black and white ෆොටෝ එකක් ඔයාලට black and white ෆොටෝ එකක් නැත්තම් පහත description එකේ තියෙනවා link එක ඔයාලට මේ ෆොටෝස් දෙකම download කරගන්න පුළුවන් මේ ෆොටෝස් දෙකෙන් තමයි අපි වැඩ කරන්නේ නැත්තම් ඔයාලට පුළුවන් ඔයාගේ තියෙන ෆොටෝ එකක් black and white විදිහට හරව ගන්න ඒ හරිය පහසුයි ඒක අවුලක්ම නැහැ මොනාර ඉෂුව එකක් තියෙනවා නම් ඒ සම්බන්ධව පහතින් කමෙන්ට් එකක් දාන්න මම දැක් කරන්න එපා. ඉතින් කොහොම හරි මම මෙතනට ඕපන් කරගෙන තියෙනවා මෙන්න මෙයාගේ ෆොටෝ එකක්. ඉතින් මම මේක CTRL + K අකුර වල කොපිස් දෙකක් දා ගන්නවා. පළවෙනි එක ඔරිජිනල් එකට හානියක් නොවෙන්න කොපියක්. ඒ වගේම තමයි තවත් එකක් දා ගන්නවා A layer එකෙන් කොපියක්. ඒක මට වැඩ කරන්න කොපියක්. ඉතින් කොහොම හරි මේ විදිහට සිලෙක්ට් කරන් තියෙනවා layer 1 කියන එක මම ඉන්වර්ට් කරනවා CTRL key එක සහ I අකුර වල මේ විදිහට. මේතර ඉන්වර්ට් කරාට පස්සේ ඔබට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ඉස්සලා සුදු පාට තිබ්බ තැන් දැන් ටිකක් කළු පාට වෙලා තියෙනවා ඒ වගේම කළු පාට තිබ්බ තැන් ටිකක් highlight වෙලා තියෙනවා ඉතින් ඔයාට මේක වෙන්න නම් මේක මේ විදිහට වෙන්න නම් මෙන්න මේ කලර් දෙක මේ විදිහට තියෙන්න ඕනේ ඒ කියන්නේ උඩ සුදු පාට සහ කළු පාට යට තියෙන්න ඕනේ නැත්නම් මෙහෙම නැත්නම් ඔයාට සමහරවිට වෙනස් විදිහකට එන්න පුළුවන් ඒක නිසා එකගෙන ඔළුවේ තියාගන්න බොහෝ වෙලාවට මෙහෙම තමයි එන්නේ කියලා ඉතින් මම මේ විදිහට ඉන්වර්ට් කරගත්තා ඉන්වර්ට් කරගත්ත පස්සේ වාර පුළා මෙන්න මෙතන normal කියන එකට ගිහිල්ලා select කරගන්න color dodge select කරගත්තා color dodge select කරගත්ත විතරක් මාදි ඊට පස්සේ අපිට මේ layer එක convert කරගන්න වෙනවා smart object එකක් විදිහට මොකද මේක edit කිරීම කරනවා නම් අපිට සාමාන්‍යයෙන් smart object එකක විතරයි edit කිරීම කරන්න පුළුවන් ඒ නිසා මම මේක ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකක් විදිහට කන්වර්ට් කරගත්තා. දැන් මේකේ මොකුත් පේන්න ඔයාලට නැහැ. රයිට්. ඉතින් මේකටද මෙච්චර දඟලුවේ? නැහැ. ඉතින් අපි යනවා ඊගාවට. A layer එකම, අදාළ layer එකම සිලෙක්ට් කරගෙන filter වලට. filter වලට ගියාට පස්සේ ඔයාලට blur කියලා option එකක් හම්බ වෙනවා. මේ තියෙන blur 3D වලට පල්ලේ. ඊට පස්සේ මෙතන දිනවා gaussian blur කියලා. ඉතින් blur වලට ගියා. gaussian blur වලට ගියා. ඊට පස්සේ ඔයාලට මෙතන පුළා radius එක අඩු වැඩි කරලා पेंसिल आर्ट हेगेन विधि हतर हर हम हतर वे मैं हितना पेंसिल आर्ट वे इंको मैं हत हर गया मे वे मेम मौसमी पेन मेतन तीन मैं मेतन तीन ब्लू आएगा मैं ब्लू आएगा चेंज कर चेंज करो तो आगे नियम स्वभाव एंडने तेगन सा තමයි මේක චේන්ජ් කරන්න එපා කියලා කිව්වේ. ඉතින් කොහොම හරි කවන්න දැන් අපි ස්කෙච් ආර්ට් එක ඉවරයි. ස්කෙච් ආර්ට් එක අපිට ඕන නම් තවත් පුළුවන් මේක ටිකක් ඝන කරන්න. තවත් වැඩි කරන්න. يعني දැන් සාමාන්‍ය වල් පේනනේ. සමහර තැන් ටිකක් පේනවා අඩුයි වගේ. ඒකට වඩා පුළුවන් වාගේ ඉරේසර්. ඒක යූස් කරන්න ඉරේසර් එක යූස් කරලා මේක උඩට ගිහිල්ලා ක්ලික් කරලා අපහු මේ स्मार्ट ऑब्जेक्ट कन्वर्ट कर कन्वर्ट कर लेसी ब्रश लेसी ब्रश कर अदाट हाईलाइट कर इतने तेंग वाले गुडाक मेके कराने मेके कराने सामान्य टीका අපිට අර පොඩ්ඩක් නිකන් පැහැදිලිව පේන්න ඕනේ කියලා හිතන තැන්වල විතරයි මේකේ සයිස් එක සහ හාඩ්නස් එක ඔයා උඩින්ම අඩු කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ කියන්නේ සයිස් එක නම් අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන්. හාඩ්නස් එක ගොඩක් අඩු කරගන්න මොකද එහෙම නැත්නම් පිච් එකට ඩැමේජ් එකක් වෙන්න පුළුවන් නිසා. right ඉතින් ස්කෙච් ආර්ට් එකක් විදිහට මේ විදිහට හරව ගත්තට පස්සේ මේක අපිට මේක තවත් තාත්විකය කරන්න වෙනවා. තාත්විකය කරන්න අපි මේක පොතක අඳින්න ඕනේ. ඒ පොතක අඳින්න ඕන නිසා තමයි මම මෙන්න මේ වගේ स्केच बुक अरगे स्केच बुक इमेज मैं अदर दागे
දාගෙන ඉවරලා මම මේ CTRL+T අකුර. මම transform pre transform වලට මම කලින් කියලා දුන්නා. pre transform කරන්න කොහොමද කියලා pre transform වලට ගිහිනවා මම මේක පොතක් ක image එකක් අරගෙන මම මේක size කරගන්නවා. පොතක image එකක් ගත්තා pre transform කරලා size කරගත්තා. enter එක ගැහුවා. enter එක ගැහුවට පස්සේ පොතක් තියෙනවා, pencil-ක් තියෙනවා, සහ sketch chart එකක් තියෙනවා මේකට යටි. ඉතින් එහෙමනම් අපිට පුළුවන් මේක අපේ සරලම කරන්න පුළුවන් සරලම දේ opacity එක අඩු කරගන්න එක මෙන්න මේ වගේ. opacity එක මෙන්න මේ වගේ අඩු කරගත්තට පස්සේ ඔයාලට පේනවාද sketch chart එක නිකන් අපේ ඇඳපු එකක් වගේම තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් Photoshop මේ වෙනකල් සිද්ධ කරේ මේ ක්‍රමේ. හැබැයි මේ sketch chart එක මතු කරන්න අපි මේක opacity එක අඩු කරනවා කියලා කියන්නේ sketch chart එකේ සමහර වෙලාවට කලර් එක ටිකක් මදි වෙනවා. ඒ කියන්නේ අපි 175ක් විතර සාමාන්‍යයෙන් දාන 175ක් දැමුවා වඩ වෙනත් මේක තාත්විකව ටිකක් අඩුයි. ඉතින් එහෙමත් නැතුව වඩ පුළුවන් නැත්තම් මේ අපි අලුතෙන් දාගත්ත ලේයර් එකට මෙන්න මේ වගේ දෙයක් ඇඩ් කරන්න. මල්ටිප්ලයි ඇඩ් කරාම මල්ටිප්ලයි ඇඩ් කරාට පස්සේ වඩ පේනවාද මෙන්න මේ කොටස. ඒ කියන්නේ මේ ඩෙස්ක් එකේ තියෙන කොටස කිසිම හානියක් වෙලා නැහැ. හැබැයි අපි මල්ටිප්ලයි ඇඩ් කරන්නේ නැතුව අපි මේක නෝමල් දාගමුකෝ. නෝමල් දාලා ඉවරලා මං ඒ වෙනුවට මේ පොතේ අලුතෙන් දාගත්ත ඉමේජ් එකේ ඔපැසිටිය 175 කට දානවා. 175 කට දාගත්ත පස්සේ ඔයාලට පේනද මෙන්න මේ කොටස. මේ කොටස ටිකක් නම් බ්ලෝ වෙලා ගිහිල්ලා එහෙම වුණාම අපිට මේක තාත්වික බව ටිකක් යම් තාක් දුරකට අපිට පිච්චර් එකෙන් ගිලිහිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳම වැඩේ තමයි මෙන්න මේක සිලෙක්ට් කරගෙන අදාල් ලේයර් එක සිලෙක්ට් කරගෙන මල්ටිප්ලයි වගේ දාගන්න එක. එතකොට ඔයාලට පේනද හොඳටම තියෙනවා ෆොටෝ එක සහ ඩෙස්ක් එක පැන්සල ඒ වගේම හැම දෙයක්ම පැහැදිලිව තියෙනවා. ඉතින් අපිට ඕනනම් මේකට තවත් පුළුවන් තවත් මොනවා හරි ඇඩ් කරගන්න. අපි හිතමු art by කියලා වගේ එකක් art by මම මේ වගේ ෆොටෝස් ටිකක් මේ අකුරු ටිකක් ටයිප් කරගත්තා. මේ අකුරු හරියට කන්වර්ට් කරගන්න වෙනවා මට මොකක් හරි ඉංග්‍රීසි වලින් අපි බලමු. ඉංග්‍රීසි ෆොන්ට් එකකට අපි මේක සිලෙක්ට් කරගමු. එයා ලස්සන ඉංග්‍රීසි ෆොන්ට් එකකට. මං ෆොන්ට් එක බ්ලැක් වලට හරවන්නම්. බ්ලැක් වලට වඩා ටිකක් ලයිට් කලර් එකකට නැත්නම් බ්ලැක් ම දාමු. බ්ලැක් ම දාලා මේක යටට දාලා මෙහෙම දාලා ඔකේ තියන්න. ඕකේ. ඉතින් මම හිතන්නේ යම් තාක් දුරකට තාත්විකයි. යම් තාක් දුරකට කියන්නේ 95% විතර තාත්විකයි. මේකේ තවත් ටිකක් ඇඩ්වාන්ස් වෙන්න තියෙනවා. ඇඩ්වාන්ස් වෙලා කරොත් තවත් තාත්විකයි. ඉතින් මේ ආට් එක ඔයත් කරලා බලන්න. ඔයාලට සෙට් වෙනවනම් හොඳයි කියලා හිතනවනම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි තවත් මේ වගේ එපිසෝඩ් බලන්න අපිත් එක්ක එකතු වෙන්න පහතින්ද පහතට පාඩම් බලන්න එක බලන්න. ඒ වගේම තමයි මේ ෆොටෝෂොප් පාඩමාලාවේ ඔයාලට කලින් අතපසු වෙච්ච කොටසක් තියෙනවා. නාමල් බලසරි ෆොටෝෂොප් කියලා 2019 කියලා සර්ච් කරන්න. ඔයාලට පහසුවෙන් මේ සෙට් එක මේකට පාව ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා මේ බලන channel එක ඇතුළේම තියෙනවා. ඒ ඔක්කොම එකට හදලා playlist එකක් ඔයාලට එකේ ඉඳලා මේක බලන්න හැකියාවක් තියෙනවා. ඉතින් අද පාඩමත් එක්ක එකතු වෙලා හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. ඉතින් මම හිතනවා මේ දේවල් ඔයාලා කරලා බලයි කියලා. මේ අදාළ වැඩ ටිකට යොදාගත්ත ෆොටෝස් දෙකම පහත description එකේ මම දීලා තියෙනවා. download කරගෙන මුලින් අත්දා බලන්න. ඒ වගේම තමයි ඔයාලට තවත් ඔයාගේ ෆොටෝස් පුළුවන් නම් දාලා මේ විදිහට හදා හදා බලන්න. ඉතින් මම හිතනවා ඒක ගොඩක් හොඳ දෙයක් වෙයි කියලා. ඉතින් එහෙමනම් ගිහිල්ලා නම් ලබන ඉරිදා ෆොටෝෂොප් පරවලාගෙන් හමු වෙනතුරු ප්‍රාර්ථනා කරන හැමෝටම සුභම සුබ දවසක් වේවා. සාක්ෂි වෙන දවසක් වේවා කියලා. පුරුදු දරමම නම බාලසුරි.